තුල මහාස්තිපදෝපන සූත්‍රෙත් මේක සූත්‍රයෙන් බුදුහාඳුර තමයි අපි ගුරු කරන්නේ. දැන් බුදුහාඳුරගේ වචන ප්‍රැක්ටිකල් කරගන්න අවශ්‍ය කරන තැම්පත් භාවයට තමයි මෙතෙක් ට්‍රයි කරේ. සෝභා ධර්මයට ආවා. නිකන් භාවනා කරන්න කියලා පීඩාවක් ගත්තේ නෑ. ඔහෙ shopping mall එකට යනවා වගේ relax කර. ඔහොම ඇවිල්ලා දැන් මේ ටිකක් සෝභා ධර්මයේ සිසිල ඒක වින්දා. එංගපත රිලැක්ස් කරන්න පුරුදුනා. මේ ලැබිච්ච සිම්පල් දේවල් වලින් සතුටු වෙන්න පුරුදුනා. ඒ වගේම වෙච්ච දේවල් දැන් හිතන්න නැතුව මේ මොහොතට හිත පිහිටන්න පුරුදුනා. දැනෙන දේට ඇඟ තරවිලා තියෙන හැටි, අවුව ඇඟේ වදින හැටි, ඒවා නෝට් කරන්ඩ කුරුල්ල සද්ද කරන එක, ඒවා එහෙම ඒ වෙලාවට හිත පිහිටන්න පින්වතුන්ලා ඒක චුට්ටක් දැන් ඒකේ තුල වාසය කරන මේ ධාතු මනසිකාරය වටිනවර. මම නැන්ද බනිනකොට ඒක රියැක්ට් වෙච්ච නැති එකේ කොටසක් මෙතන එනවා. මේ වර්ඩ් ඔෆ් ද බුද්ද එකේ පාලි භාෂාවෙන් කෙලින්ම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ඒ ප්‍රධාන ප්‍රින්සිපල්ස් චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය බුදුහාඳුරෝ කියපු ආකාරයටම වෙන කෙනෙක් ඒක තේරුම් කරලා දෙන එකවත් මොනවත් නෑ. ඕකයි අපි අන්තිමටම මේ මිනී කරන්න පුළුවන්. බුදුහාඳුරුත් එක්ක කනෙක්ට් වෙන්න පුරුදු වෙන්න ඕනේ. බුදුහාඳුරු කියනවා what now is the solid element. පතරි ධාතුව මොකද්ද පින්තුනි? The solid element may be one's own or it may be external. And what is one's own solid element? දැන් පින්තුනි මේකට එන්නත් ඉස්සෙල්ලා තමන් ඉඳන් ඉන්න හැටි ඇඟ අමාරු රිදෙනවා වගේ දැනෙනවා නම් එහෙම ඉඳන් ඉන්න එපා. කකුල් කෙලින් කළා හරි මොන හරි පහසු ඇඟ ගැන හිතන්නේ නැති ඉඳිල්ලක් ඉන්න පින්වතුනි. අමාරු නම් ශාලා වස්සට හරියම ගිහිල්ලා තමන්ට මේක කරන්න නිකන් සනීප විදියක් බලන්න ඇඟ. නිින්ද යන්නේ නැති තමන්ට ගරු බුදු හාමුදුරන් බුදු ස්වාමි වහන්සේට අගෞරවයක් වෙයි කියලා කකුල් දික් කරින් නැතු එහෙපින්න ඕනේ නැහැ. මේක මාස්ටර් කරොත් තමයි ගරු කරන්නේ. ඒකින්ද කකුල් දිග ඇරලා හරි පහසු විදියකට ශරීරයේ තියාගන්න පිණිස. මේක දැන් අපි එළියෙන් අපි ඉඳන් ඉන්න හැටි පොඩ්ඩක් බලන්න රිලැක්ස් කරන් ඥාන ලෝකහාඳුරු දැන් මම මන්දිහා බලනවා සිවුරු පෙරවගෙන. මේ මයික් එකක් ඉස්සරහින් තියෙනවා. දැන් ග්ලාසස් උද්දාගෙන තියෙනවා. මෙහෙම බලනවා, කතා කරනවා, කට මූව් වෙනවා. අන්න ඒක තමන් දිහා තමන් බලන්න ඕනේ. තමන් ඉඳන් ඉන්න ඇඳුම, තමන්ගේ දැන් තියෙන ශරීරය ඉඳන් ඉන්න විදිය. ඊට පස්සේ what now is the solid element? මොකද්ද මේ ඝන මේ පතවි ධාතුව බුදුහාඳුර අහනවා. The solid element may be one's own or it may be external. අජත්තං වා බහිද්දං තම් පතවි එලි ධාතුව මගේ බාහිර අභ්‍යන්තර කියන්නේ මගේ තුල තියෙන يعني මගේ ශාරීරිය කියලා ගන්න තැන්වල තියෙන ඝන ගතිය. බාහිර කියලා කියන්නේ ඔය පින්වතුන්ලගේ ශරීර මේ චෛත්‍ය මේ මගෙන් බැහැර. What is one's own solid element. මොකද තමන්ගේ කියලා කියන අභ්‍යන්තර කියලා කියන මේ ඝන මේ පතවි ධාතු. Whatever is one's own person පුද්ගලයා කියලා ගන්න තමන්ගේ body there exists තමන්ගේ ශරීරයේ කර්ම විපාක අනුව හයිය ගතියෙන් firmness එකයි hardness එකයි හයිය ගතියෙන් ඒ කියන්නේ යුක්ත දේවල් ඒ කියන්නේ කොණ්ඩේ ඔළුව මවිල් නෙපතු ඒවා මෙනි වෙන දත් තියෙනවා. ඒක හයිය ගතිය වැඩිනේ පින්වතුනි. හැම දියාරු ගතිය තියෙනවා වෙන මේ උෂ්ණත්වයක් තියෙනවා. තිබට හයියගේ ගති වශයෙන් ඒක ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ඇට එම් ටග්ගල පික්චර් වෙනුනේ ඇටේ ඒ හයිය ගතියෙන් තියෙනවා. බෝන් මැරෝ එක, කිඩ්නි එක, පපුව, ලිවර් එක, ඩයෆ්‍රම්, ස්ප්ලීන්, ලංග්ස්, ස්ටමක්, බඩවැල්, බොක්ක, එතකොට අසුචි,
මේක තමන්ගේ කියලා ගන්න හයිය ගතිය. Now whether it be one's own solid තමන්ගේ කියලා ගත්තත් බාහිර හයිය ගතියෙන් යුක්ත දේවල් තිබ්බත් ඒවා නිකන් ගතියෙන් සමානයි. නිකන් පතවි ධාතුවක්ම පමණයි. කොච්චර එළියෙන් බාහිර කියලා එක හිතෙන් එන අදහසක් පමණයි පිංගුතේ. ඒක ටිකක් මෙනී කරන්න පොඩි වෙලාවක්. තමන් චිත්‍ර රූපයක් හිතෙන් ඇති වේවි. දත තට්ටු කරලා බලන්න. මේ ඇඟිල්ලෙන් මන් තට්ටු කරනවා. ඒ හයිය ගතියයි මේ පොතට තට්ටු කරනකොට ඒක බාහිර හයිය ගතිය. පින්වතුනි දෙකම එකයි. කටස්සේ දත තියෙනකොට තමන්ගේ කියලා හිතනවා. ඔය දත ගලවලා කාගේ හරි බද්ධ කරොත් සාමාන්‍යයෙන් ටූත් ට්‍රාන්ස්ප්ලාන්ට් නෑනේ නේද මං හිතන්නේ. ඒක තමන් පිච්ච කරන්න. ඒක මගේද? ඒක ඔළුවේ එන මුලා අයිඩියක් නේක නේද? අදහසක් නේද? කන්සෙප්ට්යක් නේද? අපි ඒක බදාගෙන මේ ශරීරේ ඉන්න හැටි තමන්ට පේවි. ඒක එහෙම බලලා අතරින්න පින්වතුනි. සැහැල්ලු කරගන්න හිත. මගේ දත කියන එක නෙමෙයි, මේක නිකන් දතක්. හයිය ගතියක් පමණයි කියන එක මේම නිෂ්කලංක මේ නලලෙන් වගේ කල්පනාව ගන්න. One should understand a kind of reality through which this is meka mata aithine magma neme mage neme meka thama anatta swabhave atta satya. What now is the fluid and mukadda me apo dhatu dhyaru gatiya tamange wenna puluwan baahira wenna puluwan tamange kiyala ganna me dhyaru gatiya karmaanu roop vipaka walin hadichcha dewal tamange ange tule sharire tule ඒවා තමයි සොට්ටු, සෙම, ලේ. එක පින්තූරයක් හිතට ගන්න. ලේ රතු පාටට තියෙනවා, දාඩිය, ෆැට් ටියර්, ස්කින් ග්‍රීස්, ඔහොම ෆ්ලුයිඩ් එලිමෙන්ට්. තමන්ගේ තියෙන එකක් හෝ වෙදිට් බී එක්ස්ටර්නල් එළිය තියෙන එකක්, වතුර මේක වෙන්න පුළුවන්, ගඟ තියෙන්න පුළුවන්, මෙතන මේ පූල් එකේ තියෙන එකක් වෙන්න පුළුවන්, පඩල් එකේ. ඒ දෙකම පින්වතනි ධ්‍යාරු ගතිය පමණයි. ඒක නිකන් මිනී කන. දැන් මේ වෙලාවේ ලේ දුවනවා ඇති තමන්ගේ ශරීරයේ. ඒ ලේ දුවන එකත් අපෝ ධාතුව. එතකොට අර බාහිර තියෙන ලේ වතුර තියෙන එක ගතිය අපෝ ධාතුව. ඒ ධාතු වශයෙන්, දියාරු වශයෙන් දැන් මුත්‍රා ඇතුලේ තියෙනකොට අපේ කියලා හිතනවා. ටොයිලට් එකට යනකොට ඒක මොකද්ද? ඒ වතුර වෙනවා. එතකොට මේක ඔළුවේ තිබ්බ එකක්නේ. ඇත්තට මෙහෙම තමන්ගේ මේ සංඥා ඔළුවේ චිත්‍ර රූපයක් ඇති වෙන්න ඕනේ. මෙහෙම තැම්පත් කරන් බලන්නේ ඒකට පින්වතුනි. ඇඟ හෙල්ලි හෙල්ලි තමන්ගේ සනීපයක් හිත ඇතුලේ නැතිකොට මේවා පේන්නේ නැහැ පින්වතුනි. සතිපට්ඨානයේ වැඩෙන්න මේ පංච නිවරණයන්ගෙන් මිදලා තියෙනෝන්නේ. හැබැයි මේ සනීපෙන්න තමයි මම එකුවේ කය සැහැල්ලු කරගන්න. gedara වෙච්ච ප්‍රශ්න දැන් මෙතන නැහනේ කියලා ඒක මතක් කරන්ඩ. ඒක තමන් අනවශ්‍යව හිතන වැරදි හිතවිල්ලක් කියලා. ඒ ඔක්කොම කරවන්නේ මේක තමන් අර කූල් මයින්ඩ් එකට මේක ලේසියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම මේ එළියේ ඇතුලේ තියෙන ධ්‍යාරුගතිය පමණයි කියලා හිතනකොට මේක මම නෙමේ, මගේ නෙමේ, මටයි තිනේ. මෙහෙම කතා කරනවා ඥාන ලෝක කතා කරත් ඒක මෙහෙම යාගේ අයිති ශරීරයක් නෙමේ. මොකද්ද තේජෝ දාතිය කියලා කියන බුදුහාමුදුරු? ඒතර රස්නි ගතියෙන් යුක්ත කර්මානු විපාක වලින්, ඒ කියන්නේ තමන් කන දානේ හරි මොන හරි ඒවා ඔක්කොම ජීර්ණය කරවන, ඔක්කොම ඒවට උදව් කරන රස්නේ හීට් එකද, ඇඟේ තියෙන උෂ්ණත්වය, උෂ්ණ ගතියක් තියෙන මේක, ඒක තමයි තේජෝ ධාතුව. තමන්ගේ කියලා ගත්තත් බාහිර දැන් මේ සූර්යයන් එන රස්නේ, ඒ රස්නේයි මේ රස්නේයි ඒක රස්නේ වැඩි බාහිරෙන් එන ඒ රස්නේ ඒක රස්නයක් පමණයි. අපේ ඇඟ ළඟ තියෙන හින්දා තමන්ට හිතනවා මේක මගේ කියලා. හැබැයි මේක හොඳට දැන් මෙහෙම කල්පනාවෙන් මෙහෙම හිතෙන් ඇත්ත පේන්න නැචරලි දෙනකොට තමන්ට තේරෙයි ඒ රස්නේත් මේ රස්නේත් ජස්ට් රස්නයක් පමණයි. ඒකෙන් තමන් තේරුම් ගන්න ඕනේ මේක මට අයිති නෑ, මගේ නෙමේ, මට
this does not belong to me, this is not me, this is not myself. මට මගේ කියලා ගන්න බෑ. එතකොට තමන්ගේ ඇඟේ තියෙන මේ හුස්ම ධාරාවක් උඩට යනවා එනවා තව ඇතුලේ එක වායු ධාතුව තියෙන චලනය වෙන ස්වභාවය තියෙන එක වැඩියෙන් තියෙන එක තියෙනවා ඒක තමයි ඒක දැනුත් මේ එළිය හුළඟ තියෙනවා පින්වතුනි එළිය හුළඟයි ඇතුලේ හුළඟයි වෙනසක් නෑ ඒක හුළඟක් පමණයි ගතියක් පමණයි ඒක තමන් අර විපාක අනුව තමන්ගේ ඇඟක් කියලා හැදුනා ඒ හුළං ඒවා තැම්පත් වෙලා ඒක තමන් හිතෙන් මෙනී වෙන්න ඕනේ ඇතුලේ හරි බාහිර ඒකේ ඒ දෙකම හුළං පමණයි තොට සත්‍ය වශයෙන් මේක මගේ නෙමේ මට අයිති නෑ මට අයිති නෑ මම නෙමේ මගේ නෙමේ එතකොට තමන් හරියට මේ චෛත්‍ය හරි මේ භාවනා මධ්‍යස්ථානය හරි හදලා තියෙන ගඩොල් වලින් මෙතන බුදුහාඳුර කියන්නේ බුදුහාඳුනේ මේක සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කොටසක් මං හිතන්නේ හට් එකක් අපි ඒකට කියමුකෝ මේ කුටියක් කියලා ඒ කුටිය මේ මොනවාද සිමෙන්ති වලින් ගඩොල් වලින් හදලා තියෙනවා. ඉතින් ඒක කට් එක කියන එක අයිඩියා එකක් අදහසක් කියන්නේ. හැබැයි සිමෙන්ති ඒවා වෙන් කරලා ගත්තම එතන දෙයක් නැහැ පින්වතුනි. ඒක මනසෙන් අපි හදාගත්ත එකක්. ඒ වගේම තමයි මේ ශරීරය. මේ ශරීරය තමන් ඇට වලින්, මස් වලින්, ලේ වලින්, හමෙන් එහෙම සකස් වෙච්ච එකට තමයි තමන් මේ පුද්ගලෙක් මම මේ ඥාන ලෝක කියලා හිතට එන්නේ වෙන් කළා තමයි ඇත්ත ස්වභාවය ඒ වෙන් කළා තමන්ට එහෙම බලන්න පුරුදු වෙන්න